अद दिने वृत्ति समिति शेष्ट्री देवंत नायक जोसफ् स्टालिन मतितुमाव अत्तडंगुट गत मोहते मम एतुमागे आईतीन मेनुवेन एतुमागे मानव आईतीन मेनुवेन पेनीसिटिन टक एवगे मैं एतुमागे शुभ साधने सोया बलन्न टक अद मम कोटुव पुलिसीट पेमिनिय विशेषण संधान करन्नट ओन एतुमा एम गैटलुकारी तत्वेक नह मैंने तुम्हारे ये गरुत्व लबाद मीन मंगतने मेवन विट पोलिसिया ये कर्तव्य करगन सिटीन अभी विश्वास करण गौरवीय अधिकरणे अभिमते पारधि युमाट याम निधासक अद दिने लभे किल अभी प्रार्थना करण अभी विश्वास करण गरु अधिकरण्यात युक्ति साधारण इष्टकिन ये कारण फिली मतलब शुभवादी दखी विश्वास अतवशन्म मेरटे ऊनम पुरवसीकुट मानव ऐति अक्तिवेन आंडुक्रम व्यवस्थावतु तमंग धरण मतवेन्वेन्द्रिपत्न कथाक्रंड रश्वी मे निधस भाषणे निधस मतफलखिरी मे निधस देशपालन निधस रश्वी मे निधस वगेम पागमन्या मे निधस मे सियाल्लक्मति बेन एक मानव ऐतिहासिक एवगेम मेरट प्रचंडत्वेन तोरव किसीम निधसक तिबुन प्रचंडत्वेकट निधसकुत मेरटे न मे करुणुदेक अवबोध करगणिमीन अभी हेमोम कटयुतकरन्नट ओन मम दन्ना परिधि जोसफ् स्टालिन मतितुमा प्रचंडत्वेकट संबंधोनु पुद्गलेक नेवे इतुमा कलदे तमाय इतुमागे मानव ऐतिह्य इतुमागे देशपालन ऐतिह्य इतुमागे वृत्तीय समिति ऐतिह्य मेरटे पूर्वसेक हटियट क्रियात्मक करी एनिसा मम රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා රට සෑදීම උදෙසා සියලු දෙනාම එකතු වෙලා වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ ඒ වගේම ඇමති සූදුවේ නියැලෙන්නේ නැතුව රට දෑය වෙනුවෙන් අපි හැමෝම එක ගමනක් යන්නට තිබෙන මොහොතක වහාම මේ දේශපාලන දඩයම वहाम मे राज्य म्लेच्छत्वे राज्य त्रस्तवादे नतर करण्डे गेला अभी इल्ली मकरण जनाधिपतिवरया प्रमुख आंडुए मट मतकाय पार्लिमेंट्वे सिटिल मोहतक वर्तमान जनाधिपतिवरया मगे मतक हटियट एवकट विपक्षे मंत्रीवरे हटियट मे जोसफ् स्टालिन मतितुमा අත්අඩංගුවට ගත් මොහොතක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එවකට මන්ත්‍රීවරයෙක් හැටියට කියනවා ජෝසෆ් ස්ටාලින් වැනි ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට වෘත්තීය සමිති නායකයෙක් ජනතා නායකයෙක් ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වී සිටින මානව හිතවාදී අත්අඩංගුවට ගත්තොත් ඒක අපේ රටේ GSP ප්ලස් සහනයට යුරෝපා හවුල ලබා දෙන GSP ප්ලස් සහනයට නරක විදිහට බලපානවා කියලා. ඉතින් මම හිතනවා තරයේම වර්තමාන ජනාධිපතිතුමා එදා විපක්ෂයේ ඉඳගෙන කරපු ප්‍රකාශය අදටත් වළංගුයි. එතුමා විපක්ෂයේ මන්ත්‍රීතුමා වෙලා ඉඳලා රටේ ජනාධිපතිතුමා වුණයි කියලා. මම හිතන්නේ එතුමගේ ප්‍රකාශය අවලංගු වුණයි කියලා. ඒ නිසා ජෝසෆ් ස්ටාලින් මැතිතුමා වැනි වෘත්තීය සමිති නායකයෙක් මේ වගේ අත්අඩංගුවට අරගෙන පොලිසියකට කොටු කරලා මම දකින්නේ මේක සිරගත කිරීම. මේ කවුරු මොන වචන පාවිච්චි කරත් මේක සිරගත කිරීම.
මේ සිරගත කිරීම අහ ඉවත් කරන්න කරුණා කරලා එතුමාව අද දවසේම එතුමාව එතුමට නිදහස ලබා දීමේ ක්‍රියාදාමය එක නීත්‍යානුකූලව කරන්න ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම කියන්න කැමති ජෝසෙෆ් ස්ටාලින් මැතිතුමාගේ අයිතිය වෙනුවෙන් එතුමා වෙනුවෙන් එතුමා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ගුරු පරපුරු වෙනුවෙන් ඉමහත් සේවාවක් කරපු මේ රටේ සම්පතක් වෘත්තීය සමිති නායකෙක් එතුමා වෙනුවෙන් අපි පෙනී සිටිනවා කොන්දේසි විරහිතව පෙනී සිටිනවා ඒ වගේම ජනාධිපති තුමා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ මර්ධනය නතර කරන්න මේ දඩයම නතර කරන්න මේ රාජ්‍ය ත්‍රස්තවාදී රාජ්‍ය මිලේච්ඡත්වය නතර කරන්න ජනතාවගේ බලයට බය වෙන්න එපා ජනතාවගේ බලය නැති කරන්න බෑ මෙහෙම මර්ධනෙන් මෙහෙම මර්ධනෙන් වෙන්නේ මොකක්ද ජනතා බලය වැඩි වෙනවා ඔබලා කරන දේ මොනව හිතේ තියාගෙන කරනවද මන් දන්නේ ඔකේ කන පිට තමයි වෙන්නේ ඒ නිසා ජනතා බලයට බය වෙන්න එපා ජනතා වතරට යන්නට බිය නොවන්න අපි අනිවාර්යෙන්ම මොනමාකාරයේ ප්‍රචණ්ඩත්වයකටත් අපි සූදානම් නැහැ රාජ්‍ය මලේච්ඡත්වයේ රාජ්‍ය ත්‍රස්තවාදයේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයටත් අපි සූදානම් නැහැ ඒ වගේම ජන සමාජයේ කුංචියම් හෝ කොටසක් වේවා ඒගොල්ලෝ කරන ප්‍රචණ්ඩත්වයට ඒකටත් අපි තරයේම විරුද්ධයි දෙකටම තරයේම විරුද්ධයි ඒක තමයි අපි ප්‍රතිපත්තිය මේක මේ බෝම්බෙන් බයිනේත්වෙන් කඩුවෙන් කිනිස්සෙන් ඒවයින් විසඳගන්න බෑ රටේ ප්‍රශ්න සාකච්ඡාවෙන් සම්මුතියෙන් මේ විසඳගන්නට ඕන හැබැයි මම දන්නවා මේ දඩයම මේ හිංසනය කියන මේ අද වෙනකොට නිර්මාණය වෙලා තිබෙන මේ මුර්ග චක්‍රය මේකේ පීත්‍රවරයා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමා තමයි මේ වයලන්ස් සයිකල් එක මේ හිංසන චක්‍රය පටන් ගත්තේ අද එතුමා බොහොම හොඳින් සුවසේ ඉන්නවා කොහොම එතුමාට කරපු රාජකාරි මොනවාද කොහොමද එතුමා එළියේ ඉන්නේ ජෝසෙෆ් ස්ටාලින් ඇතුළේ ඉන්නේ එහෙම වෙන්න බෑ මේ හොඳට ඉතාමත්ම විනයානුකූලව සංවරශීලීව හොඳින් කරගෙන ගිය මහජන උද්ඝෝෂණය මේක මේ හිංසන චක්‍රයකට වයලන්ස් චක්‍රයකට වයලන්ස් සයිකල් එකට මේකේ පීත්‍රවරය වෙන කවුරුත් නෙමෙයි මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිතුමා අද එතුමා සුවසේ සැපසේ ඉන්නවා මේ රටේ වැඩ කරන ගුරු පරපුර සහ ජනතාව වෙනුවෙන් ඉන්න කම්කරුණායක ඇතුලේ ඒක මහ විහිළුවක් දැන් මේ තත්ත්වය තුල අපිට කියනවා ආණ්ඩුවට උදව් කරන්න කියලා රටේ ලක්ෂ 220 ගණන් හිතලා අපි උදව් කරනවා රටට අපි උදව් කරනවා ලක්ෂ 220ට ආණ්ඩුව වලට නෙවෙයි මේ මිනිස්සු වැටි තියෙන ප්‍රපාතෙන් ගොඩෙන්න අපි සූදානම් නැහැ එකක් කියන්නට ඕන ලාභ ප්‍රයෝජන තකා මැතියම දිගම් ගන්න අද එක එක කැරට්ටල සීනි බෝල එක එක මැදිහත් කරුව හරහා එක එක ගනුදෙනු වලට කතා කරනවා අපි කිසිම දවසක පාවා දෙන්නේ නැහැ එහෙම තරජන ගර්ජන කරන්න આવොත් අපි මේ දේශපාලනේ ඉන්නෙත් නැහැ ඒක හොඳට මතක තියාගන්න ඕන ඒ පරමාදර්ශී චරිතය සමගි ජන බලවේගය සමගි ජන සම්ධානය ලබා දෙනවා අපි වරදාන වරප්‍රසාද වලට යට වෙන්නේ නැහැ හැබැයි කොහොමද මේ පොඩි මිනිහත් එක්ක ඉන්න ජෝසෙෆ් ස්ටාලින් මැතිතුමා ඇතුලේ ඉන්නේ හිංසනය පටන් ගත්ත පීත්‍රවරයා කොහොමද එළියේ ඉන්නේ ඒක අපි හැමෝටම බරපතල ප්‍රශ්නයක් වර්තමාන ජනාධිපතිතුමාට කියන්න කැමති කරුණා කරලා ජෝසෙෆ් ස්ටාලින්ව නිදහස් කරන්න ජෝසෙෆ් ස්ටාලින්ව ඇතුලේ තියන්නයි තවත් එක එක අය එතුමත් එක්කම හිටපු එක එක අය පිටත තියන්නයි මම නංගන් කියන්න යන්නේ නැහැ මොකද අපිට තියෙන සදාචාර සම්පන්න භාවයක් එහෙම බැහැනේ දෙගොල්ල කොට දෙආකාරයකට සලකන්න බැහැනේ ඒක වැරදි ඒ
එහෙම කරන්න එපා. මේ අවස්ථාව මේ මොහොත ඇවිල්ලා තියෙන්නේ අපි හැමෝටම එකට එකතු වෙලා තම තමන්ට ඇමති අන්තට්ටු දා ගන්නවා වෙනුවට ස්වේච්ඡාවෙන් රට දය වෙනුවෙන් වැඩ කරන්න. ඒකට අපි සූදානම්. හැබැයි ඒව කරන්නට බැරි වෙනවා මේ විදිහේ මර්ධනයක් ක්‍රියාත්මක කරොත්. මෙහෙම මිනිසුන්ගේ සිවිල් අයිතිය මානව අයිතිය මර්ධනය කරනවට අපි කිසිසේත්ම සූදානම්. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා මම විශ්වාස කරනවා හැමදාමත් මේ රටේ ජනතාව වෙනුවෙන් සිටින ගරු අධිකරණය නිවැරදි තීන්දුවකට එළඹෙයි කියලා මම තරයේ විශ්වාස කරනවා. ජනාධිපතිතුමා ඊයේ තරවදන කරොත් පක්ෂවලට සර්වපාර්ශ්ව ආණ්ඩුව පදන්න කියලා. ඒ කියන්නේ සමගි ජනපදවේ හැරී තොම තමයි සහය දෙන්නේ නැහැ. ඔබතුමා මේ 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 ඊයේමම පාර්ලිමේන්තුවේ පිටත එනකොට කිව්ව ප්‍රකාශය හරියට බලලා නැහැ. ඒක හොඳට බලලා මගෙන් ප්‍රශ්න කරනවා. ඒ වගේම තමයි දැන් මේ අරගලයේ ඉන්න සිටින මේ අරගලයේ සිටින මේ අයටත් දැන් යන්න කියලා තියෙනවා. ඒට දිනේ දක්වා කල් දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ කොහොම මතය? අරගලය කියන්නේ පොදු ජන අරගලයක්. පොදු ජන අරගලය තුල මේ රටේ आंडु क्रम व्यवस्था मूलिक ऐतिहासिक मेरटे सिविल एक नतर काटोत् एवगेम मे अरगलेकिया मे इक्के क्रियाधाम मेकट विविध कोटा विविध खंड मेकराशि ये आगे मानव ऐतिह उल्लंघन वेन्ड बह एवगेम मन किया अरगलेकल विविध तम ඉතාමත්ම සුළුතරයක් ඉන්නවා මේ හානිකරදායක ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන. ඒ හානි වලටත් මේ රටේ ඉඩක් නැහැ. ප්‍රචණ්ඩත්වයට මේ රටේ ඉඩක් නොමැත. රාජ්‍ය මලේච්ඡත්වයේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයේ මහින්ද රාජපක්ෂගේ ත්‍රස්තවාදී නිසා තමයි මේ ප්‍රචණ්ඩත්ව චක්‍රය නිර්මාණය වුනේ. නමුත් අද ඒගොල්ලෝ නිදැල්ලේ ජෝසෆ් ස්ටාලින්ලා වගේ මානව හිතවාදියෝ ඇතුළේ. එහෙම වෙන්න බෑනේ. නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ නිසා බොහොම පැහැදිලි අපේ ප්‍රතිපත්තිය. ප්‍රචණ්ඩත්වය අපි බැහැර කරනවා. නමුත් සියලු දෙනාටම තමන්ගේ මානව අයිතීන් තුල ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්නට මේ රටේ මේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ ඉඩ ප්‍රස්තාව තිබෙනවා. ජෝසප් ස්ටාලින් විතරක් නෙමෙයි දැන් මේ වෘත්තීය සමිති නායකයෝ ගණනාවක් වෘත්තීය සමිති නායකයෝ ගණනාවක් මේ අත්අඩංගුවට අරන් තිනවා මේ කරන්නේ මේ බය කිරීමක්ද ආණ්ඩුව මේ අනිවාර්යෙන් අනිවාර්යෙන් බය කිරීමක් ඒ බය කිරීමක් නැත්නම් කොහොමද මේ ජනාධිපතිතුමාම පාර්ලිමේන්තුවේ කියලා තියෙනකොට ජෝසප් ස්ටාලින්ට හිරිහැර කරනකොට ඔක යුරෝපා හවුල බලන්නේ රටට ඍණාත්මකව EU එකෙන් ලබා දෙන GSP plus එකත් අහිමි වෙයි කියලා. එතුමාට එක වෙලාවක එකක් කියලා තව වෙලාවක මං හිතන්නේ එතුමාට තවත් මතයක් දරන්න බැහැනේ. ඉතින් මේ මොකක්ද මේ කාටද මේ බය? මෙහෙම බය වෙන්න එපා. ඒ වගේම රටේ ප්‍රචණ්ඩත්වයක් තියෙන්න බෑ. මේ අද තියෙන්නේ මහා බියගුළු සංස්කෘතියක්. මේ බියගුළු චක්‍රය නිර්මාණය කරපු මේ භයංකාර චක්‍රය නිර්මාණය කරපු මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිතුමා නිදැල්ලේ වැරද්ද පටන් ගත්තේ ටෙම්පල් ට්‍රීස් එකෙන් එතනින් ඒ නිසා මේ මිනිස්සුන්ට මහපාරේ ගිහිල්ලා සාමකාමී උද්ඝෝෂණය කිරීමේ අවස්ථාව තියෙනවා ඒක තිබිය යුතුමයි ඒ මානව අයිතිය කිසිම කෙනෙකුට මොනම ජගතෙකුටවත් ඒක උල්ලංඝනය කරන්නට බෑ සම්පුවත් දෙසරින් දැනගන්න ලක්දරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්න අමතක කරන්න එපා